Halo, macam. Gua mana lu ya kan? Ini udah deh. Ini aduh. Mulut
고등학교 들어야 돼. 아, 나이네. 그건 무리들 너네. 내가 너무 이디아리가. 야, 한번 내가 보는 거야. 어? 야, 그 말에서 안 돌아다니는 거 봐.
මට හිතෙනවා ඔයා වෙන්න ඇති කියලා. දැන් දෙන්න. ඔව්. අහස පොළව ගැටලන්න වගේ මොන දොහටි කල්පනා කරන්නේ? අන්තු ජතා බහි ජතා. ඇතුළත් ගැට පිටත් ගැට. තාමත් පාඩම් මතකයි නේද? මුළු ජීවිත කාලයම මම පිටරට හිටියත් මගේ ජාතිය ආගමත් භාෂාවත් මට අමතක වෙන්නේ නැහැ නන්ද. අහන්න සන්තෝෂයි. ඉතින් මට දැනගන්න කියන්න කොයි ගැටලු? ඇතුළත ගැටලු අක්කලා. පිටරට ගැටලු මං. හරිද? හදවතට වැඩියෙන් රිදවන ප්‍රශ්න ඉස්සලට දන්නේ ජයි. ඒකත් මාන්සි නන්ද ඔයන් අර දැක්කද විලි ලැජ්ජාව කිනක ගෑවිලාවක් තියෙනවනේ නාන තැන්ට ගෙන්න ගනින්නේ තො නොදකින් විතර රටේ මිනිස්සු කොඩල් කතා නොකිය ඉඳියේ මේ මල කෝලන් දකින්නකොට අම්මා පල්ලා මට ඕකේ රස පාඩමක් උගන්වන්න හිතෙනවා මං තාත්තා ඉඳන් මේ ඉවසන්නේ අයියා ඉතින් වැඩිහවුරක් කරා මේක රත්තරන් කිව්වොත් තාත්තට ඒක හරි තාත්තට තේරෙන දවසක් ඒවිනේ එදාට බලමුකෝ එදාට ඉතින් තාත්තට බෙල්ල වල දාගන්න තමයි වෙන්නේ हरित मेनवाद කරලාගෙන අපි මතක් කරලා විතරයි. පුදුමයි මතක් වුණා. අක්කල ගමෑරලා යනවලු නේද? ගම නෙවෙයි රට මෑරලා යන්න වෙලා තියෙන අපිට දැන්. ගිනාපු තුට්ටු දෙක මේකේ කියලා කාබාසිනිය කරනකොට අයියට මෙන්න බෙල්ල වැල දාගෙන මැරෙන්න. ඊට කලින් අපි මේකෙන් පුරන් වෙලා යනවා. අක්කල කාටද දොස් කියන්නේ? කියන්නේද? කියන්නේ වැරදි වැඩ කරන්නේ උන්ට. එහෙනම් ඉතින් ඒගොල්ලන්ට කියන්නකෝ. මෙතන කියන්නේ නැතුව. නුකරනම් ඔය හැටි දෝන් යන්න ඕනේ. මං කාගවද්දයක් කూరගත්තෙත් නෑ ගන්නෙත් නෑ අපිට ඇස්කන් තියෙනවා මොනවද කෙරෙන්නේ කියලා ඇසට අපිට තේරෙනවා අයියා රට රාජ්‍යවල ගිහින් දහ දුක් වින්ද රටේ උන්ට හරි කරන්න නෙවෙයි අපිට හරි කරන්න බලමුකෝ මීට පස්සේ නඩල නටන හැටි නන්දක්කත් එක්ක තරහද කරුණක් කළා නෑ අපේ අම්මා කිව්වේ කරුණක් කරලා තවමට යනවා කියලා ඒකයි මම ඇහුවේ स्कूल हम मठ हम दामद कर दर कर मठ बह
mama sudah agen pas natar gini. Mama rasa aku agak nemu. Eki anda nemu tuh. Kiai kiai lah kalau dah aku agak nanda mata mata kuin. Mama mata keran dek nemu. Kenapa tuh kalau dah aku tuh nasi nemu? Ne, kalau dah aku tuh mana? Ubitin kalau bayar satu ini nih? Oh, tiang kita ini, utara ke dan ratu itu hari yang nabi dia itu kata itu tak kalah di ira. Ya tempat kurang deh pak. Oh, ini kata apa? Ubi Nanda. Nanda, Nando. Ami. Mee mama kata kan apa tu? Mami. Oh. De, mami awe, samupe bil di anda dengne kono melati no. Kak mata kala ganda lagi. Wedagat vidhiya ta yamak hari hamba kala ganda diye nang. Kadulu bibi ada, kini ni netu, mudah ini lah. Oh, bayi mama tu orang cekik uga. Masih nat neti ya ke mas pada lagi ya kan ganda dia orang. Makita ni boh boh ber. An dia kadet kadulu ini malu tiga deh neti orang mat. Ini tu tak kelir, kau mas satu ni ayah deh le mat ayah. Tak deh ye ni, deh nanti itu orang kita mak ayah ni naik ni betul, ni itu. Putar lagi kamera. Hebat itu, ya mak dia nang matat kibut, mama kalah ini nih. Ayah ayah ni? Oh, mama kaki anda ya, putih. Manggil lagi. Betul, mama kiu awak bani. Unda laksa betul. Unga kehpenna pada bai.
පසු ඔහුගේ දෙමව්පියන් සහ සහෝදරයන් තම අනාගත බලාපොරොත්තු ගැන දැඩි ලෙස සිහින මැව්වත් ජයා සහ නන්දා අතර සම්බන්ධය දිනෙන් දින දලු ළමින් වැඩෙන්නේ කිසිවෙකුටත් වෙනස් නොකළ හැකි පරිද්දෙනි. මේ හේතුවෙන් ජයාගේ සහෝදරයන් සහ මව මහත් නොසන්සුන්තාවයකින් පසුවේ. මව සහ සහෝදරයන්ගේ පෙරැත්තේ පරිදි ගම සහ නන්දා දාතහැර නගරයේ පදිංචියට යා යුතුද නැතහොත් ගමම රැඳී ගොවිතැන් කටයුතු දියුණු කළ යුතුද යන ගැටලුවට ජයා මැදි වෙයි. ජයාගේ සොහොයුරියන්ගේ ඇනුම් පද නිසා අසරණ වන නන්දා ජයා සහ තමා අතර පෙර සිටම පැවත එන සබඳකම බිඳ වැටිතයි සිතා දුක් වෙයි. ඒ අතර ළඟදීම ජයාට විවාහයක් කර දීමට ජයාගේ පියා අදහස් කරන බව අසන්නට ලැබීමෙන් තව තවත් අසරණ වන නන්දා තම මවගේ දෝෂාරෝපණයටද ලක් වෙයි. උඹට මම කිව්වා ඔය බණි. උන් දැන් ලක්ෂපති. උන් එක්ක හැපෙන්න අපිට බෑ. අද එතැන් සිට අම්මේ අම්මේ මොකද ළමයා මේ බෙරිහන් දෙන්නේ බෙරිහන් දෙන්න නෙවෙයි දිවෑදගෙන මැරෙන්න දැන් වෙලා තියෙන්නේ පේරණේද පුතාඩින් යන්නේ කොහෙද කියලා මොනවා ගෙදරින්දත් බෑ දැන් උන්දට ඇයි ගේනේම අපි දකින්නේ එතකොට අනේ මන්ද මොන එනහුරු කමක් ලබලාදයි කියලා මේ ළමයාට එනහුරු කමක් ලබලා නෙවෙයි අපේ තියෙන ඔල මොට්ටරකම් ඉගෙනු අයියන් අපිට සලකයි සලකයි කියලා. ඔය සලකන්නේ? ඔය ළමයා නොසලකා ඉන්න එකක් නෑ. සලකයි අතේ තියෙන තුට්ටු දෙක කාබාසියෙන් වුණාට පස්සේ. ඊයේ හවසත් අයියා නන්දලගේ දෙහිට කියලා කඩේ නැන්ද කිව්වේ. හොඳයි දැන් තාත්තා එන්නේ නැත. දෙකෙන් කක් බේරුම් කරගන්න කියලා මං කියන්නම්කො. හානේ අවුව ඇවිල්ලා දාඩිය පෙරෙනවා මේ මොන අවුවක්ද නන්දා අවුව කියන එක මොකද්ද කියලා දැනගත්තම මෙහිදී බැලූ තික්මානේ ගහක් කොලක්වත් දකින්නේ නැහැ අවුරුද්දට නෝන්නම් මාසයක් දෙකක් වයි හානේ කාන්තාර වගේ ඇති නේද කාන්තාර වගේ නෙමෙයි කාන්තාර තමයි ඒගින් පය ගහපු ගමන් මට මහා චකිතයක් දැනුණා. මට ලංකාව මතක් වුණා.
මුල් ලංකාවේ ගස් මුල් උදිරලා දාලා වගේ මට දැනෙනවා. මුල් දවසේ ප්‍රතිසු වගේ. අතරවටින් අඳුර ගලාගෙන එනකොට මට ගම් මතක් වුණා. තනිකම මහා වෙලා ගත්තා. ඒ වෙලාවට මම ඕගොල්ලන්ගේ මූණ හිතේම වාගෙන ඔයා මගේ ළඟ ඉන්නවා කියලා තනින් ඔයාට මම කතා කරන්න පටන් ගත්තා. ඉතින් ඇවිදින්න යන්න තිබුණානේ. දිනෙන් රෑ වෙනකන් අවු කූටිකේ වැඩ කරලා කාමරයට ආපුවහම දොට්ට බහින් හිටින්න ටෙලිවිෂන් එක බලලා නැත්තම් ඉඳලා හිටලා පින්තූරේ බලලා තමයි හිත සන්තෝෂ වෙන්නේ. ඔව්. ඉතින් මෙහෙන්ගේ හැමෝම ජීවත් වෙන්නේ. හැමෝම නෙමෙයි. එක එක්කෙනාගේ රස්සාවල් හැටියට. මම ගියේ සිංහල අවුරුද්ද ඔන්න මෙන්න තියලානේ. අපි සිංහල අවුරුදු වල කොච්චර සන්තෝෂ වෙනවද? මට වාවන්න බැරුව ගියේ. මම සිංහල අවුරුදු කාලේ ගියේ. ලක්ෂ ගානක් හම්බුණා. තනියෙන් ජීවත් වෙන ජීවිතේ මොකටද කියලා මට හිතුණා. ඉතින් මෙහෙන් ගියේ තව ඉන්න ඇතින්. හිටියා. හැමෝටම රටින් පිට වුණාම තමන්ගේ රට මතක් වෙන්න පටන් ගත්තා. අපේ රටේ වගේ මේ වගේ නිදහසේ කතා කර ඉන්න බෑ නන්දෙහි. ගමට ඔය තරම් ආදරේ නම් ඒ ගමදාලියන් හිතාගත්ත. ඒක ඉබේටම වෙන දෙයක්. ඒ හැම නගරයකම තට්ටු ගණන් උසු බිල්ඩින් සාප්පු නැති දෙයක් නෑ. අනිත් එක කාර්මික අතින් හරිම දියුණුවක් ලැබලා තියෙනවා. ඉතින් ඔය වගේ පරිසරයක ජීවත් වෙච්ච මිනිස්සුන්ට වෙනත් ජීවිතයකට ඇතුළු වෙන එක අමාරුයි නේද? ඒකයි මට තවමට යන්න හිත දුන්නේ. ඒක දැන් හීනයක් වෙයි කියලායි මට හිතෙන්නේ. රට ගිහිල්ලා ආපුවාම හැමෝම හිතන්නේ කෝටිපති වෙලා යනවා කියලා. ඒත් ඔය ලක්ෂය දෙකක් තියාගෙන මට මොනවද කරන්න පුළුවන්? මාමල කැමති නෑ නේද ජය ඔයා මෙහෙනවට?